අයිබෝවන් දිනපතා විකාශය වන ලංකාවේ එකම සහ ප්‍රථම බෞද්ධ පුවත් විකාශය සුසන්දේශ පුවත් විකාශය සමගින් අද ඔබ හමුවන මම සදේපනෙත්සර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ලාංකේය බෞද්ධ උරුමයට ඇති අභියෝග හඳුනා ගන්නට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ අපූර්ව ජෛව විවිධත්වය කලා ඇසින් දුටු වූ අග ඇති වේවැල්දුව ශ්‍රී ඥාන විමලා රාමේදී සර්වඥධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකේය බෞද්ධ උරුමයට ඇති තර්ජන හා අභියෝග සහ අනාගතය නමින් සංවිධානය කළ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය ඊයේ පැවැත්වුණා. ඒ හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පරිසරයේදී. පූජනීය සංඝරත්නය සහ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වු සම්මන්ත්‍රණය සංවිධානය කළේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශය විසින්. मूलास्तने देशने ज्येष्ठ महाचार्य पूज्यपाद गल्लैल्ले सुमन सिरिस्वामींजन वहन्से सिदुकला मैं श्रीलंका बौद्ध पाली विश्वविद्यालय लोके प्रमुखतम बौद्ध विश्वविद्यालय बवट पत्किरी में अरमुन तमाय अपि तुल तिबेन्ने एहिला पुरा विद्या अध्ययन अंशयेन सिदुवेच्च सेवय अति विशाल बव मा සඳහන් කළ යුතුය විශේෂයෙන් ඒ පුරාවිද්‍යා ක්ෂේත්‍ර ගවේෂණය කරමින් ඈත දුර බැහැර ප්‍රදේශවලට විවිධ දුෂ්කරතා මැදේ යමින් නව අනාවරණයන් සිද්ධ කර ගනිමින් එකී අනාවරණයන් ජනගත කරමින් ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශය සුවිසාල මෙහෙවරක් සිදු කරව බව මේ අවස්ථාවේදී මා සිහිපත් කරනවා ශ්‍රී ලංකීය බෞද්ධ උරුමය තර්ජන අභියෝග හා අනාගත යන මෙයින් සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීම ඉතාම වැදගත් කාර්යයක් හැටියට කාලීන අවශ්‍යතාවයක් හැටියට සලකා ගන්නට පුළුවන්කම තිබෙනවා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය කල්පනා කරනකොට බොහොම මෑතකදී ආරම්භ වෙච්ච ඒ වගේම සම්පත් අඩු ප්‍රමාණයක් පවතින විශ්වවිද්‍යාලයක් භික්ෂුන් වහන්සේලාට හිමි තේරවම් පාලි තේරවාදී බුද්ධම් පමණද හොඳ පරිශීලනය කරන්න පුළුවන් මේ පිළිබඳ හිතන්න පුළුවන් අපේ විද්වතුන් ඉන්නවා මේ පිළිබඳ හිතලා මතලා මේ කටයුතු කරලා හොඳ ශාස්ත්‍රීය ලිපි ලියන්න හොඳ අවස්ථාවක් මේ උදා කරලා දීලා තියෙන හොඳ මාතෘකාවක් අපේට සපයලා දීලා තියෙන්නේ. ඉතින් බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කිරීම මම දන්නා හැටියට මා විශ්වාස කරන හැටියට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මූලික අරමුණ හා තේමාව බවට පත් වේ යුතුයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව කියන්නේ අනෙකක් නොවේ බුදුදහමේම ඉතිහාසය බුදුදහම මේ පුරාවිද්‍යාව තමයි මේ ශ්‍රී ලාංකික පුරාවිද්‍යාව කියන්නේ. ඉතින් ඒක නිසා මම කල්පනා කරනවා මේ මාතෘකාව ඉතාම වැදගත්. කාලීන මාතෘකාවක්. මෙරට බෞද්ධ උරුමයට එල්ලව ඇති අභියෝග මෙන්ම එහි අනාගතය යන තේමාවෙන් විද්වත් දේශන රැසක් මෙහිදී පැවැත්වුණා. අපේ මේ බෞද්ධ උරුමය සංරක්ෂණය කොට අනාගත පරපුර සඳහා ලබා දීමේදී අපි
බෞද්ධයන් විදිහට සිංහලයන් විදිහට ශ්‍රී ලාංකිකයන් විදිහට සියලු දෙනාම අත්වැල් බැඳගෙන කටයුතු කරන්නට ඕන ඒක තමයි මං හිතන්නේ ඉතාමත් වැදගත් දේ මොකද අපට පේනවා අපේ ශාස්ත්‍රය තුල සිටින අය තුල අතරම වාද බේද ගැටුම් සහ විවිධ බෙදීම් තිබීම නිසා මේ පුරා විද්‍යා උරුමය අපි විසින්ම තර්ජනයකට ලක් කරලා අන්‍ය ආගමිකයන් හරි වෙනත් රටවල් වල හරි තියෙන බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්නට අපි කතා කරනවා වගේම ඊට කලින් අපි අප විසින්ම අපේ උරුමය ආරක්ෂා කරගන්නට ඕන හොඳ විග්‍රහයක් නැත්නම් අධ්‍යයනයක් කරොත් අපිට පැහැදිලි වෙයි මේ බෞද්ධ උරුමයට වැඩිම හානි කරන්නේ බෞද්ධයන් සහ සිංහලයන් ඒ නිසා ඒ පිළිබඳව හැඟීම පළමු කොටම අප තුල තිබෙන්නට ඕන විවිධ අංශ විවිධ ආයතන තියෙනවා මේ උරුමය සම්බන්ධයෙන් කටයුතු කරන ඒ හැම ආයතනයක්ම ඒකාබද්ධ වෙලා මේ සඳහා විසඳුම් හොයන්නට අවශ්‍ය කරනවා කැලණිය වේවැල්තෝව ශ්‍රී ඥාන විමලාරාම විහාරස්ථානයේදී සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක් ඊයේ ආරම්භ කළා එළබෙන 27 වනදායින් ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අවසන් වීමට නියමිතයි වේවැල්තෝව ශ්‍රී ඥාන විමලාරාම විහාරාධිපති පූජ්‍යපාද අඹන්විට ඥානදජ ස්වාමින්ජන් වහන්සේගේ අනුශාසනෙන් විහාරස්ථ දායක සභාව ශ්‍රී වේද්‍යසෝභිත ධර්මායතනයේ සහ ප්‍රදේශයේ තරුණ පිරිස එක්ව ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා අද දිනේදීත් සදහවතුන් රැසක් ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා එක්ව සිටියා. කැලණිය වේවැල් දුව ශ්‍රී ඥානිමලාරාම විහාරස්ථානයේ උතුම් වූ ඒ සර්වඥ ධාතුන් වහන්සේ සහිත ඒ රහත් ධාතුන් වහන්සේලා වන්දන මානන කර ගැනීමට අපේ ලංකාවාසී බෞද්ධ ජනතාවට ඉගේ මාහැංගි අවස්ථාව එළඹිලා තිබෙනවා. ඒ උතුම් වූ ඒ ධාතු වන්දනාමය පින්කම අප විහාරස්ථානයේ 25 26 27 කියන තෙදින තුල විහාරස්ථානයේ ඒ පින්කම ආරම්භ වෙලා ඒ මේ දින තුන දෙදින තුල පවත්වන්නට යෙදෙනවා. ඉතින් අපේ ලංකාවාසී ඒ සද්දහගාමි අපේ බෞද්ධ පින්වතුන්ට කාරුණිකව සිහිපත් කර සිටිනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට කොපමණ ගෞරවකයෙන්ද ඔබ පැමිණෙන්නේ. ඉතින් ඒ වගේ ජීවමාන සංඥාව බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන මේ සර්වඥ ධාතුන් වහන්සේ ඒ අරහත් ධාතුන් වහන්සේලා වන්දනා කිරීමට අපේ විහාරස්ථානයට ඒ පැමිණෙන ලෙස ඉතින් විශේෂයෙන් මතක් කරනවා මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ඔබ මේ මුඛාවරණ පැළඳගෙන ඒ සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඔබ මේ පුණ්‍ය භූමියට කැලණිය වේවැල් දුව ශ්‍රී ඥානිමලාරාම අප විහාරස්ථාන ඉතින් මේ පුණ්‍ය භූමියට පැමිණ ලෙස මතක් කර සිටිනවා පසුගිය ජුනි මාස 5 වනදා 13 ජගත් පරිසර දිනය සැමරීමට මාධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකාවේ අපූර්ව ජෛව විවිධත්වය යන තේමාවෙන් දීපව්‍යාප්ත ඡායාරූප සහ ගීත රචනා තරගයක් පැවැත්වුවා. එහි නිර්මාණ ඉදිරිදැක්වීම හා ත්‍යාග ප්‍රදානය අද පැවැත්වුණා. ඒ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී මීට සමගාමීව පරිසරික ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වුණා. त्याग साहसाहतिक पात्र प्रधान उत्सव आरंभ कले इन अनतुरुवाई यावत कालीन उनु परिसर අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ මධ්‍යම පරිසර අධිකාරිය හැටියට රට පුරා අපේ මූලික රාජකාරිය පරිසරය ආරක්ෂා කිරීම වගේම ඒ වෙනුවෙන් මැදිහත් වීම වගේම ඒ වගේම පරිසරයට අදාළ ජාත්‍යන්තරව ජාතිකව තියෙන නීති නියාමනය කිරීම වගේම ඒවා ආරක්ෂා කිරීම වගේම අපේ ප්‍රධාන කාර්යයක් තමයි අද මේ තමුන්නාසල දකින්නේ අධ්‍යාපනය අංශය පැත්තෙන් රටේ ජනතාව
පාරිසරික ඡායාරූප ග්‍රන්ථයේ සුභාකිත සංගරාව සහ පාරිසරික ගීත ඇතුළත් සංයුක්ත තැටිය මෙහිදී එළිදැක්වුණා විද්වත් දේශනද මෙහිදී පැවැත්වූ අතර විචිත්‍රවත් අංග රැසකින් උත්සවය වර්ණවත් වුණා සාමාන්‍යයෙන් නෙලෝ ශෂිකා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන ආකාරයටම වාර්ෂිකව ලෝකයේ බිලියන 2.5කට වැඩි ප්‍රමාණයක් මිනිසුන් සතුන් නිසා සම්ප්‍රේෂණය වෙන ලෙඩ රෝගවලින් පීඩා විඳිනවා බිලියන 2.5ක් මේ ආකාරයට ඒ රෝගවලට ගොදුරු වෙන අතරම මිලියන 2.7කට වැඩි ප්‍රමාණයක් මේ රෝගවලින් මිය යනවා අනෙවෙනි තත්වයක ඉන්නදි තමයි අපේ තාක්ෂණය මෙමෙනි සතුන් මගින් ඇති කරන ලෙඩ රෝග වලින් ඇති කරන වෛරස් බැක්ටීරියා වැනි රෝගකාරක වල ඉතාමත්ම විචිත්‍ර ඡායාරූප ගැනීමේ හැකියාවක් තියෙන තාක්ෂණයක් තියෙන යුගයකත් අපිට ඒ ලෙඩ රෝග වලින් මිදෙන්නට තියෙන හැකියාව කොහොමද අපි ඒක ලබා ගන්න කියන එක තවමත් අපි සටන් කරන තත්වයක ඉන්න මොහොතක තමයි අපි මේ අද කතා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේම පවසනවා පහුගිය අවුරුදු 10 ඇතුළත සතුන් මගින් ප්‍රචාරණය වෙන ලෙඩ රෝග තමයි 75%ක්ම ලෝකයේ නව ලෙඩ රෝග හැටියට අඳුනගෙන තියෙන්නේ කියලා. අද දවසේ අපි දේශයට මේකම සෞඛ්‍යයක් කියන මාතෘකාව යන කතා කරද්දී අපිට වැදගත්ම දේ වෙන්නේ අපිට තියෙන ලොකුම ආරක්ෂාව අපිට තියෙන පෞරත් මේ වනාන්තරයමයි. මේ වනාන්තරයම තමයි අද දවසේ අපිට එවැනි වෙස්සනයන් වෙන එක නවත්තන්න තියෙන විසඳුම. ඒ නිසාම තමයි අද ලෝකයේම කතා කරන්නේ එක සෞඛ්‍යයක් ගැන. මම ඉතාමත්ම අවධානයෙන් සිතාමත්ම බගාපත් වෙල්ලනවා ඔබ සියල්ලම අත් එකට එකතු කරගත්ත දවසක තමයි අපේ ලංකාවේ එක සෞඛ්‍යයක් ඇති කරගත හැකි. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. මම කොයි වෙලාවෙවත් ලංකාවේ ජෛව විවිධත්වයේ හායනය වෙන එක ගැන කම්පාවෙන් කතා කරන්නේ. හායනය වෙන පරිසර පද්ධතීන් නැවත ඇති කරගත හැකි. ඇති කළ යුතුයි කියන අදිෂ්ඨානයෙන් කතා කරන්නේ. ඒ වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය කරන මෙහෙවරට එකතු වෙන්න පරිසර අමාත්‍යංශය කරන මෙහෙවරට එකතු වෙන්න ඒ එකතු වීම හරහා පමණයි අපිට මේ නව දැක්මේ යන්න පුළුවන් කියන සටහන තබමින් විනිසලන පිල් කලඹ රණ මොන රුරමණී මෙවුලිය කමිනි මෙවුල වගේ ලෝධර්මී පාරිසරික ඡායාරූප සහ ගීත රචනා තරගාවලියේ ජයග්‍රාහි නිර්මාණකරුවන් ඇගීමද මෙහිදී සිදු කළා මධ්‍යම පරිසර අධිකාරිය වැඩසටහන සංවිධාන කොට තිබුණා ප්‍රථම ස්ථානයේ වෙනුවෙන් රුපියල් 35000ක් දෙවන ස්ථානයේ අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අති උතුම් ලලාට ධාතුන් වහන්සේ නිදන්ගත සේරුවාවිල මංගල මහා සෑයේ මෙම වර්ෂයේ වන්දනා පින්කම ත්‍රිනිකායක මහානායක හිමිපාණන් වහන්සේලාගේ වැඩමවීමෙන් දහස් සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් මෙම මාස 27 වන ඉරු දින පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා සේරුවාවිල මංගල මහා සෑ පුදබිමේදී පැවැත්වෙන අතර එහිදී කංචුක පූජාව විදුලි ආලෝක පූජාව මල් පූජාව සහ සුවඳ පූජා ඇතුළු සුවිශේෂී සම්බුද්ධ පූජාවක්ද පැවැත්වෙනවා පූජාව මෙහෙයවීම පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස හිමිපාණන් වහන්සේ විසින් සිදු කරන අතර මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ බෞද්ධයා මාධ්‍ය ජාලයයි කරුණ
මාතලේ රත්තොට කයිකාවල ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ අභිනවීන් ඉදිකල චෛත්‍යයේ ගර්භ නිදානෝත්සවය ඔක්තෝබර් මාස පළවෙනිදා සිදු කරනවා. එසඳහා සරුවට ධාතුන් වහන්සේලා කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ සිට පෙරහැරින් එළබෙන 28 වනදා ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ වෙත වැඩම කිරීමට නියමිතයි. ඒ කයිකාවල ශ්‍රී විසුද්ධාරාම විහාරාධිපති මාතලේ මහදිසාවේ උපප්‍රධාන සංඝ නායක පූජ්‍යපාද බෝගම්පර සීරවිමල නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2011 සම්බුද්ධත්ව ජයන්ති නිමිත්තෙන් සම්බුද්ධ ජයන්ති චෛත්‍ය මුල්ගල් තමලේ චෛත්‍ය වැඩ නිමවටපත් කරලා එම චෛත්‍ය ඝර්ම නිදානේ සහ සරුවාඥ ධාතු නිදානේ 2020 ඔක්තෝබර් මාසේ පළවෙනිදාට සිද්ධ වෙනවා. ඒ සඳහා පූර්ව පුණ්‍ය කර්ම හැටියට සැප්තැම්බර් මාසේ 28 වෙනිදා උදේ 9:30ට කයිකාල් මධ්‍යම විද්‍යාල පරිසරයේ සිට අලියතුන් සහ වෙනත් නෘත්‍ය කණ්ඩායම් සහිත වැඩගත් පෙරහැරකින් ඒ සරුවඥ ධාතු වැඩම කරවාගෙන විහාරස්ථානයට 2020 සැප්තැම්බර් මාසේ 28 වෙනිදා උදේ 10:30ට විහාරස්ථානයට පෙරහැර ගෙවදින අතර මුල්තැන් පූජාව සරුවත් ජාතුන් වහන්සේ ලැබෙනුවෙන් 11:30 වෙනිදා පවත්වලා 11:30 සිට රාත්‍රී 10 වෙනකන් ඒ සරුවත් ධාතු ප්‍රදර්ශනය කරනවා 28 වෙනිදාටත් ඒ වගේම 29 වෙනිදා දවස පුරාම සරුවත් ධාතු ප්‍රදර්ශනය සිද්ධ වෙනවා ඒ වගේම 30 වෙනිදා සරුවත් ධාතු ප්‍රදර්ශනය කරන අතර ඔක්තෝබර් මාසේ 15 වෙනිදා සුබ මුහූර්තයෙන් ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේලා සහ ප්‍රදේශයේ දායකකාරකාදීන් අවට ජනතාව ඒකරාශී කරගෙන බෞද්ධ කටයුතු කොමසාර ජෙනරාල්තුමා සහ බුද්ධ සාහන මාත්‍යන් ගරු ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය දේශපාලන නායකයන් සම්බන්ධ කරගෙන ඒ ධාතු නිධානය සහ පූජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය කටයුත්ත සිද්ධ කරනවා ඔක්තෝබර් මාසයේ පළවෙනිදා වප්පුර පසළොස්වක පොය දිනේ උදේ 9:58ට එම සුභ මූර්තියට බෞද්ධ ජනතාව අවට ජනතාව ඒ වගේම විහාරස්ථාන ජනතාව සුදු අතින් සරසී මේ පුණ්‍ය කර්මයට සහභාගී වන ලෙසත් එම උදාර පුණ්‍ය කර්මය වෙනුවෙන් සම්බුද්ධ ජයන්ති චෛත්‍යයේ වැඳ පුදාගෙන වාසනාවන්ත පුණ්‍ය කර්මයක් හැම දිනාම කර ගැනීමට හැකියාව ලැබෙනවා. එම නිසා මේ අත්නවර හැම දිනාගේම සහභාගීත්වය අපි අපේක්ෂා කරනවා. ගර්භ නිධානයේ පිළිවඳව කටයුතු ප්‍රචාර කිරීමට බෞද්ධ නාලිකාවෙන් සහයෝගය ලබා දීම මේ ධර්ණාගම කුසලදම්ම නායක මහහිපාණන් වහන්සේලාත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. කාර්ය මණ්ඩලයට ත්‍රිවිධ රත්නයේ ගුණ බල ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. සම්බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් පවත්වාගෙන යමුට ගන්නා මේ අත්පතිය ධෛර්යය පිළිවඳව ආශිර්වාදේ කරමින් මේ පුණ්‍ය කර්මයට හැම දිනාගේම සහභාගීත්වයේ ප්‍රාර්ථනා කරමින් මේ සඳහා හැම දිනාගේම පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා. දෙවනගල පරණගම සරණමාස යන ලිපිණියේ පදිංචි එවන්දේ දිශාරා ගුණසේන යන දසහැවිරිත දිනියට ප්‍රතිකාර සඳහා ඉක්මනින් බද්ධ කිරීමට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වන බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කොට තිබෙනවා. එම කුඩා දිනයකේ ජීවිතය බේරා ගැනීම සඳහා ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලී සදහවත් අයෙකු සිටිනම් ඒ සඳහා ඉදිරිපත් විය හැකියි. 0.71167443 හෝ 0.76925 89.75 යන දුරකථන අංක අමතා වැඩිතර තොරතුරු ලබාගත හැකියි. එම දුරකථන අංක නැවතත් 0.71167443 0.76925 89.75. එත් සමගින් අදර නියමිත සුසන්දේශ පාත්‍රිකාශය මෙන්න මවර පත් වෙනවා.
YouTube සහ සුසන්දේශ Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශය වන සුසන්දේශ පුවත් විකාශයත් සමගින් ඔබට එක්වේ හැකි ඔබ සැමට සුබ රාත්‍රියක් සම්මා සම්බුදු සරණයි।